පිදැක්කා දැම්පුවත් පත් වල තියෙනවා විශෂයෙන් දේශය ආදැම්බතු දෙපාර්තුමෙන්න්තුේ රැමිස් ඩිජිටෙල් පද්ධතිහා සකස් කරන්න කියලා. බිලියන් දාශයක් ඔය කරලා ඒක ෆේල්ලා ඒක කම්පුට සිටම එක ඩිචෙරල් සිස්ටම එක ෆේල් කිය. ඒය අනුව ටින් හැඳුරුම් පත් ලක්ෂ නමයක් නිකුත් කිරීමේ අර්භූ දෙයක් මේ මෝතයනකොට දේශය ආදැම්බතු දෙපාර්තුමෙන්න්තු තුළ පැන්නනැගිලා තිය. එනිසා බිලියන් දාසයක් වෙදං කරලා හදාගත ඩිජිටෙල් පද්ධතිය. ෆල් නං අපි තවමොන කතාත්. ඇබැයි මතකතියාගන්න ගියවරුද්ද දෙසැම්බර් මාහස වෙනොට පෞ්ගිය අවරුද්දර විතරක් දේශය ආදයම්බඳ දෙපාර්වේතුව 1.6 ්‍රියටිලියන් එකයි දසම හයක ආදායමක් රජයට හලා දුන්න බදු ආදායම් හර. තමන් යටතේ පමණක් 1.6 ටිලියන් එකන්නේ බිලියන් එදදා සයිසේ. බිලියන් දාස්සයද 1.6 බිලියන් හොයල දීලා තියෙනවා ඒ නිසා අපි කියනවා මේ මුදල බිියන් ට්‍රලියන් එකයිඉද සමහය බිලියන් එදා සයිසියක් අපි බිලියන් එදා සයිසිය මේ රජය හොයාගෙන දැම් මොකදද කරන්න න්‍යයා්ඩු රජයට කිසිදු පතිපත්තියක් නෑ එහ ජනතාව පෙළල පෙළල ෝටාවභේ ගන්තමවතු බිලියන් පන්සයයි තිබි. දැන් ඒක බිලියන් එදා සයිසිය දක්වගින් සියට තුන්සයක් විසිපාගෙන් නැ කළ ජන්තාවගෙන් බදු ගැනීම. හැබැයි තාම නයගෙවන්න පටගරගනත් නෑ තාම නයවාරරිග්‍යවන්න පටන්ගත්තේ නෑ එහෙම තත්ත්වයත් තුළ තමයි එතන එහෙම ජන්තාවට දෙනකොට මේ පැත්තෙන් කරන්න මොකක්දමන්ඩිස් සමාගම මිලිය නාර්දාහක් බිලියන් හතරක් පොළුති කියල තිබා අපේ සුනරබද්‍ය පාර්මේතු දැන්න්නමෙන්ඩ්ඩිස් සමාගමටයි බලපත්‍රේ දීලා. රටේ ආදාය මුපේන ක්‍රමය ව්‍යාපාරපජාවට එක නීතියක්. මහජන්තාවට තව නීතියක්. එනිසා රජයේ බදුපතපත්තිය මොකක්ද මේ කියන එක තමයි අපිට අහන්න තියෙන. ඒ ඔක්කො මස්සේ තවත් අලුත් ඉගෙනමක් යනවා ඒ තමයි මේ දවස්සල හැම තැනම පොරකනව පස්පෝට් ගන්න මිනිස්. ද රජේම පස්පෝට් හිගිය අම් අවල තියනවා. ඒ මොකටද අලු ටෙන්ඩර් එක දෙන්න. අපි දන්වා දෙන්නේ යන්නේ පස්පෝට් න්ඩරක ගිය පාර කර අවුරදු විසකට පෙරකරපු එක්කෙනහටමයි. ඒ ගනු දෙනුව දැන් මේ රටේ පස්පෝට් හිගේියම් මතු වෙලා පාස්පොෝට් ඉල්ලම වැඩියලා කියලා හදලා ජාතික වැදත්ම හිිතු කාරය බයර කියලලා ආයිත්ේ ටෙන්්ඩරක අයිත්ධානකං අරි. ආයිත් ඔහුන්ගේෙන් පාස්පෝට් මිියන්නයක්ක් ඉතර ගන්න සෙට්ෙන වැඩ. ඒ නිසා පස්පෝට් හිගියන් නිර්මාණය කරලා තියෙන්නේ මේ පස්පෝට්. ඔෆිස්සකෙන්ම තමයි කියනෙත් අපි මේ සියලු දෙනාට මතක් කරන්න. ඒ අතර මේම ජනතාවගේ මුදල් ගන්නකොට අස්වසුම පවුල් හදදාහ අස්වැසුමෙන් පවුල් ලද්දාහත් සාවධ්‍ය තොරතුරු දුන්න කියලා මේකෙන් ඉවත් කර තින ඔවුට ඩ පවරන්නේ නොවලු. එතකොටිහන ඒ පුල් හදදාට ඩු පවන්නකොට මහජනඋපයෝගිතා කොමිසමට බොරු කියපු. විදුලි බල මණ්ඩලේට. සාවදධ්‍ය තොරතුරු දීලා. දුි ලමටන කවුද නීතිේ හමතර. එනිසා මේ ප්‍රශ්න සියල් එකටක ගැට ගැහිලතේ. එනිසා අද ඇමතිතුමා කියවා සේර දාහටකින් අඩු කරනවන. ඊට පස්සේ උපයෝ දා කොමිකට තිීදක් ගන් බරු යත්ක් ෙරගහ. අදේනවා ද විදුල බ න්ට ාතරකින් අඩු කරන්න ද ද ලට පි කියන ධාතරයි දාටයි තිස්දයකින් අඩු කරන්නවො. ගිය ඔක්තෝබරි න් දෙ සම්බරනගම්ම මේරටේ විදුලිය නිෂ්පාතිනයට සයටට අසුවක න ජ ාච්චිර. ඇලවිලිය නි්ාදනින්. එනිසා මෙහෙම තත්ත්වත්තිදදී රටේ ජනතාවට දෙන්න පුළුවන් අනේක දසවදදීලා ජන්ත හූරගෙන කාලා බදුගන්නකොට තවත් ආපාර කණ්ඩායමකට බදු සහන දෙනවා බදු කපාහරිනවා එහෙන් බැංකුණය කපා හරිනවා. එනිසා මේක එක්තර වියසනයක් රනිල් රාජපක්ෂ රජය මේ වියසනය දිගටම කරගෙන යනවා එනිසා අපි ජනතාවට මෙන්න මෙහම මොහොතක තමයි සජිත් ප්‍රේමදස මැතුව අහුගේ මාස කීපයපුරා. පාල්ලිේන්තුවේ වරප්‍රසාධවලට එෙනුවෙන් කතා කරමින් මේරටේ පව විශේෂෙන්ම එස්සෙන්මයි. එමන කුඩාහහා මධ්‍යෙන් පරිමාණ ව්‍යාපාරිකයන්ගේ. පරාටේ නීතිය ඉවත් කරන්න කිය අරගලය තනයෙන් කරලා පාලිමේන්තුව තුළේ ඉන් පිටතත් කරලා අද මේරටේ මාස නමයක් කාලය දහය කාලය සඳහා යම් සහනයක් ව්‍යාපාර ප්‍රජාවට අරදු වන්නේ මේ මොහොත වෙනකොට මේරටේ අපි දන්න ව්‍යපාර විසිය අද්දාාස් හයිසීය වහල තියනවා පෞ්ග අවරුද්ධ තුළ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර්මයෝ වැටනේ විශේෂෙන් මේ දරාගට බැරි විදුලි පිලස පිරිවෑ වැඩිවීම නිසා. එතකොට එහෙම වෙලාවක බැංකු බලනවා ඔවුන්ගේ දේපන බැංකෝල්ට කියල ඔුන් අයාරගෙන තියෙන ඔවන් ව්‍යාර වැටනේ ඔුන්ගේ ්‍යපාර වර වරදි එෙමෙයි රට බංගුලොත් කිරීමේ වර්දිී. එනිසා. හැමෝටම සහ අරන්දෙන් විපක්ෂනායකවරයා මැදිත් වනා ඒක වාසියද සුදුු හම්‍යම පරිමාණ කර්මාන්තකරුවන් අද දවස බුක්ති දිනවා අප බැංකු ශේෂය දන්නව මේ අමාරුති හින්දුව නමුත් අපි බැංකුුවලටත් ස්තතුතිවන්තේවා මේ මෝතේ මේක කෝමර යල්ලෙන මේරටේ ජනතාවට යම් සාහනයක් ලබාදීම පිළිබඳව එනිසා අපි විශේෂෙන් නැවත නැතත් මතක් කරනවා ආණ්ඩුව ගිය අවුරුද්ද විතරක් එක ඉදස මහයක් ට්‍රිලියෙන් හබිරලලාතියෙන්නේ දේශයාආදැම් බද්ධපාර්ත්මේතු හරා තමන්ගේ ආදායි. එනිසා මේ ආදායන් හරගන මේත් ජනතාවගේ සුබසිද්ධියයටට වියදන් වෙනවද ඒම නැත්තං මේ මුදල් නාස්තේනවද කියන ප්‍රශ්නය මේරටේ බදගේවට ජතාවට අදවසිය